මේකරල් කියලා කියන්නේ ක්‍රම ගොඩකට හදාගන්න පුළුවන් රසම රස එළවලුවක් කිරට තෙලට මිරිසට ඒ වගේම මෙයජු හදලා මැල්ලුමක් විදියට උනත් මේකරල් අපිට කැමට ගන්න පුළුවන් ඔන්න ඉතින් අද කියලා දෙන්න හදන්නේ මේකරල් හින්දලා රස කරි එකක් හදාගන්නේ කොහොමද කියලා මේ කරි එක අපි තෙම්පරාදු කරලා කිරෙන් තමයි හින්දගන්නේ එහෙමනම් අපි බලමු මේ රසම රස මේකරල් කරි එක හදාගන්නේ කොහොමද කියලා मुलिम मेकरा रेणु यवल कैलीवल कड़ागन मंग अड़गन तीन मेन मे मेकरा वर्ग या किट उयनवन मेन मे पुल मेकन मेकरा विशेष कुटा रसट किट हदागन पुलवा तेमपरा दूटना रसट तीन संपूर्ण कुलपाट तीन मेकरा वर्ग मम्मी मेकरा रेणु यवल कड़ल सोदल अरगन तीन मम्मी मेकरा वैंने कुसर टीक दालतम उयागा कोसट टीक तला पुत सोदल अरगन तीन कोसट तीन अत्यावश्यम है तीन मनाकान कोसट इकतम हरम रसाई इलाटे काहें भाग्यकान उलहाल टीक अम तुन पाकड़ तेहन दी मैं इकतान इलाटे मिलस तेहन दी इकतान लुन कुछ टीका इलाट मे विधिया हट मिश्र कर මේ විදිහට මිශ්‍ර කරලා විනාඩි 10ක් 15ක් විතර තියාගන්න ඕනේ. දැන් අපි මේකරල් කරි එක හදාගමු. වලඳක් තිබේ තියලා මම පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. මේ දවස්වල ටිකක් සීතල වැඩි නිසා පොල් තෙල් මිදිලා වගේ තමයි තියෙන්නේ. ඒකයි මේ පාටට පොල් තෙල් තියෙන්නේ. පොල් තෙල් ටික හොඳට රත් වෙනකොට ලුණු සුදු ලුණු ටිකක් එකතු කර ගන්නවා. तब कर्पिंच मम मे टीका सुंदेन तेमपरा विनाडिया दिखाया कदा लून सुन इवे कर्पिंच तेमपरा सुंदेनावा ये सुधा करगा मेकरा दिख एक्त मेवी अट දැන්මම මේකරල් ටික තිබුණ භාජනයේටම වතුර කොප්ප කාලක් විතර දාලා එකතු කර ගන්නවා. අමු මිරිස් ටිකක් දාලා හොඳට මිශ්‍ර කරලා අඩු ගින්දරේ මේකරල් ටික තැම්බෙන්න වහලා උයා ගන්න ඕනේ. මේ තියන්නේ අඩු ගින්දරේ විනාඩි 15කට වගේ පස්සේ මේකරල් වගේම කොස්සර ටිකක් තැම්බිලා තියෙන්නේ. මේලාවට මම පොල් කිරි ටික එකතු කර ගන්නවා. මේ වගේ මේකරල් වල ගානටම වගේ තියෙන පොල් කිරි එකතු කර ගන්න. පොල් කිරි ටික දාලා කිරි ටික හොඳට නටනකම් ටිකක් ගින්දර වැඩි කරලා ලිපේ තියා ගන්න. මේ තියෙන්නේ පොල් කිරි එකතු කරලා විනාඩි 10කට වගේ පස්සේ පොල් කිරි ටික හොඳට නටනවා මේ වෙලාවට. ඒ වගේම හරියම සුවඳයි. मेकरा टिकट इधिले दम लिप ऑफ कर ला विना दहाक लिप मेट तीन मे तीन लिप ऑफ कर ला विना दहाक वगे पास वलंद रसने मेकरा टिक इसम तवटिका खेदीला मेकरा व्यंजन हदागनी फराई මේ මේකරල් ව්‍යංජනය හරියම රසයි වගේම හොඳ සුවඳකට තියෙනවා. ඉතින් ඔයත් මේ විදිහට හදාගන්න මේ වගේ අලුත් රෙසිපීස් හැමදාම බලන්න කැමති නම් රසරාසි YouTube channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.